මේක ලස්සන කතාවක්. ඉරානයේ මේ වෙද්දී අමිනිගේ ඝාතනයත් එක්ක බරපතල විරෝධයක් නැති වී ඇති බව ඔබ හොඳින්ම දන්නවා. ඒ අනුව හිජාබය ගලවා තමන්ගේ කොණ්ඩේ කපමින් කාන්තාවන් තමන්ගේ විරෝධය දැඩි ලෙස මේ වෙද්දී ඉරාන පාලනයට පෙන්වනවා. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සූදානම් වෙනවා CNN එකේ ප්‍රධාන ජාත්‍යන්තර නිවේදිකාවක වන ක්‍රිස්ටීන් අමන්පූර් එක්ක සාකච්ඡාවකට එන්න. එක්සත් ජාතීන්ගේ මේ මහමණ්ඩල ජෙනරල් ඇසම්බ්ලි එකට ගිහිලා නිව්යෝක් වල ඉන්නකොට බදාදා දවසේ තමයි දෙන්න අතර සාකච්ඡාවට සූදානම් වෙලා තිබෙන්නේ. ඒ අනුව අවුරුදු සමාන මිනිත්තු 40ක වෙලාවක් මේ සාකච්ඡාව සඳහා පැමිණීමට නියමිතව තිබුණත් රයිසිගේ පැමිණීම යම් ආකාරයක ප්‍රමාද වුණා. හේතුව තමයි ආමන්පූර් කියන්නේ ආමන්පූර් කියන මේ නිවේදිකාව ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා ඇයට හෙඩ් ස්කාෆ් එක පළඳින්න. එහෙමත් නැතිනම් මේ හිජාබ් එක පළඳින්න කියලා. හේතුව තමයි අමන්පූර් කියන්නේ ඇයත් ඉන්දියානු ඉරානු කැපිටල් ටෙහෙරාන් වල ඇගේ සම්බන්ධයක් තියෙනවා. ඇය ගොඩනැගින්නේ ඉරානයේ ටෙහෙරාන් වල. ඇයට ඉරානයේ සම්භවයක් තියෙන කාන්තාවක්. හැබැයි ඇය අමන්පූර් මෙහිදී තමන් ඒ සාකච්ඡාවේදී ඒ ස්කාෆ් එක නැත්තම් හිජාබ් එක පැලඳීම ප්‍රතික්ෂේප කරනවා. පොලයිට්ලි ඩික්ලයින් කියලා තමයි වාර්තා කරන්නේ. ඇය තමන්ගේ ජීවිතයේ කුඩා කාලයේ සහ ඇය වැඩිවියට පත්වීම දක්වා ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් තමයි ඇගේ ජීවිතය ගෙවන්නේ. ඇය මේ ඉරානය සම්භවයේ ඇතුළත සිටින කාන්තාවක් ලෙස ලෝකයට පෙන්නමින් හිජාබ් එක පැලඳගෙන නිවේදිකාවත් එක්ක සංවාදයේ නියැලෙන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා. හැබැයි ඇය ප්‍රකාශ කර තිබුණා she would not cover her head to conduct an interview with an Iranian official outside the country where it is not required. රටින් පරිබාහිරව මම කිසිම මොහොතකදී හිජාබ් එක පළඳින්නේ නැහැ ඉරාන බලධාරීන් එක්ක සාකච්ඡා කරන්න. මම ඉන්නේ නිව්යෝක් or anywhere outside of the Iran. I have never been asked by any Iranian president and I have interviewed every single one of them since 1995. මම 1995 ඉඳලා හැම ජනාධිපතිවරයෙක් එක්කම සාකච්ඡා කරලා තිබෙනවා. එළියේදී හෝ ඇතුළේදී කවුරුත් මට ඉහෙලන්නේ කියලා නැහැ හෙඩ් ස්කාෆ් එක පළඳින්න කියලා. ඇය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඇය ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කාන්තාවක් විදිහට ඇය මේ ගත තීරණය බොහොම පැහැදිලිවම ඉරානයේ මේ වෙද්දී බරපතල දරුණු ගණයේ කාන්තා නිදහස සීමා වෙන නීතියට එරෙහිව ලෝකයේ ඉදිරියේ පත්තු කරන ලද දැවැන්ත වෙඩිමුරයක් හා සමානයි. 1979 දී තමයි ඉස්ලාමික රෙවලූෂන් එකත් එක්ක මේ කියන නීති බලගැන්වෙන්නේ. ඉතින් කාන්තාවන් every woman in the country including tourists sanjharakin athulu sieluma dena paminenawa nan aniwaryen me head scarf ekak naththam hijab ekak palindima awashya wela thibena habai aya eka kale neha iting meka ithamath suvisheshi karana kavurudu 22 ak vayas athi mahasa aminige gahatanayat ekka iranne me weddi unusum dahas ganan janathawa vidiwala mangmawatwala tamange virodaya prakasha karamin inna welawak meka iting iranne me head scarf ekak symbol ekak widihata loke pawichchi karat namuth දැන් වෙනකොට ඒකට එරෙහිව බරපතල විරෝධයක් ගොඩනැගිමින් පවතිනවා. මේ වෙද්දි විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරන්නට කටයුතු කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අමතන විටදී ජනාධිපති රයිසි එහිදී කාන්තාවන් ඝාතනය වන තැනට ඉරානයේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙමින් පැවතුණා. කෙසේ වෙතත් Iran President abandoned CNN interview after the Amanpour declined headscarf demand. ඇය එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ඉරාන ජනාධිපතිවරයා CNN සංවාදයට පැමිණියේ නැහැ. මේක ලෝකයටම අපි අපූරු ප්‍රවෘත්තියක් විදිහට ගෙනෙන්නේ කාන්තාවන් ප්‍රබල වෙමින් සිටිනවා ජනාධිපතිවරුන් පුටු මගහැරිමින් සිටිනවා.